ගල්කමුවේ චණ්ඩි. එහෙමත් නැත්නම් ගල්කමුවේ ඒකදන්ත ගැන පසුගිය කාලයේ පුරාම කතා බහට ලක් වුණා. ගල්කමුව පුරාම චණ්ඩි වැඩ කරපු නිසාම චණ්ඩිට ඒ නමත් හිමි වුණා. චණ්ඩිගේ චණ්ඩි වැඩ නිසාම තුන් වරක් තම නිජබිමින් වෙනත් ස්ථානවලට රැගෙන යන්නට බලධාරීන්ට සිදුව තිබෙනවා. අවස්ථා තුනකදී සෝමාවතියට සහ හොරෝපතනට චණ්ඩිව රැගෙන ගියත් මාස කිහිපයකින් චණ්ඩි තම නිජබිම සොයාගෙන නැවත පැමිණියා. ඒ තනිවම කිලෝමීටර ගණනාවක් දුර ගෙවා ගෙනයි. අවුරුදු 50කටත් වැඩි මේ චණ්ඩි හස්තියා ගල්කමුවේ ජනතාවට නැවතත් චණ්ඩිකම් පෙන්වන්නට පටන් ගත්තා. ඒ නිසාම හතරවන වරටත් චණ්ඩිව වෙනත් ස්ථානයකට රැගෙන යන්නටයි බලධාරීන් කටයුතු සූදානම් කළේ. ඒ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වුණු බලපෑම් හමුවේ. එවන් පුද්ගලයන්ගේ පහර දීම් හමුවේ චණ්ඩිට තම පෙනීමත් අහිමි වුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. තම නිජබිම වෙනුවෙන් සටන් කළ චණ්ඩි හස්තියා පසුගියදා තම ජීවිතයට සමුදුන්නා. ඒ තවත් ඇතකුගේ පහර දීමක් හමුවේ බවටයි වාර්තා වන්නේ. අයිතීන් වෙනුවෙන් සටන් කළ අලියතුන් ගැන පවසන විට බොහෝ දෙනෙකුට සිහිවන්නේ පණාමුරේ අලියා ගැනයි. පණාමුරේ පරපුරේ වර්තමාන සංකේතය වුණේ ගල්කමුවේ චණ්ඩි. හරියට පෙනෙන්නේ නැති දෙනෙත්වලින් අයිතීන් වෙනුවෙන් සටන් කළ නිර්භීත චණ්ඩියෙක්. පරිසර ක්‍රියාකාරීන්ගේ සහ සත්ව අවිහිංසාවාදීන්ගේ හඬ නැගීම නිසාම චණ්ඩිට තම නිජබිමේ සිටම අවසන් හුස්ම හෙළන්නට හැකි වුණා. කාගෙත් ආදරයට සහ අනුකම්පාවට පාත්‍ර වූ තේජවන්ත ඇතරජුනි, ඔබට සුබ ගමන්. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.